ජාත්‍යන්තර මූලි අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා නිසා මරණසන්නෝ හුස්මගන්න බැරිවෙලා තිබුණ ආර්ථිකේට ඇතිිකරගත් යවිසුන් සම්බන්ධතාවේ මත හුස්ම ගැනීමේ අවස්ථාව ලැබුණ එය අනු ඇතිකරගත් යුවිසුම ප්‍රකාරව මේ ඇතිවෙච්ච අගාධ තත්ත්වයෙන් ගුඩේම සඳහා නිශ්චිත වැඩපිළි වලක් ඉලක්කයක් අපිට සපයල දුන්න ඒ සැපයපු ඉලක්කය සපුරගත්තා දැයි විමර්ශනය කිරීම සදා තමයි ජාතයන්තර මූලි අරමුදලි නියෝජිත පිරිස ලංකාවේ අදාළ බලධාරීෙන් සමඟ විිවිධ සාකට්්‍යාවන් පැයුත්තුවේ. එයිදී ඔවුන් ප්‍රධාන වශයෙන් බෝ ප්‍රතිසංස්කරන ක්‍රියාමාර්ග හා ගත් ජනප්‍රිය නෝන එහෙත් දූරදර්චි රට අත්‍යවශ්‍යය තීරණ පිළිබඳ පැසකුට ලක් කලලා. ප්‍රධාන වශයෙන් කරනු තුනප් පිළිබඳ උන් සැෑීමට පත් වෙලා තිබුණි නෑ. එක රාජ්‍ය ආදායම ප්‍රමාණවත් ලෙස ඉහලනංවගෙන අයවැෑ පරතරය නිසිලෙස අඩුකරගන්න ප්‍රමාණවත් ලෙස ආදායන් ඉහළ නංවල නැතිවීම. දෙක ජාත්‍යන්තර සංචිතය විදේශ වත්කම් ඉහල නංවා ගැනීම ප්‍රමාණවත් නොවීම්. තුන වංචා දූෂණ වැලැක්වීම සඳහා දූෂණ විරෝධී පනත් කැටුම්පත ඉදිරිපත් කළත් එය තවදුරටත් ශක්තිමත්කොට ක්‍රියාත්මක කළ යුතු බව කියන කනු තුන නිසා ඔවුන් හද හෙටවැනි කාලපරිච්චේදය තුළත් වෝෂින්ට්‍රනට ගොසින් ඔවුන්ගේ අධ්‍යක්ෂක මණ්ලවලට කරුණ පැහැදිරි කල්ල ඉවරවෙල තමයි තීන්දු තීරණවලට අවසාන නිගමනවලට එන්නේ. ක්‍රියාවලිය අපි හිත කවුරුත් හිතනවට වඩා ඉතා සංකීර්ණ ක්‍රියාවඩියක් හේතුවතමයි මේ ක්‍රමයෙන් බැහැරව අපිට ජාත්‍යන්තරය තුළ මාසයක්වත් රට ගමන් කරවන්න බෑ නැවත වතාවක් අර මීට වර්ෂයකට පමණ පෙර මැයි මාසිදී ඇතිවෙච්ච තත්ත්වයට සමාන තත්ත්වයක් ඇති වෙනෝ විදුලිය නැති ගෑස නැති බේත්තයත් නැති අමතර කොටස්ස නැති හමුදර වයේ නැති යෙදවුන් නැති අසානයේ පැතිරෙන වෛරයේ හිතර පැතිරෙන සමාජයන් නිර්මාණය වෙනවා මේ කරුණුටික ශක්ෂාත් කරගත්තේ නැත්තම්. නමුත් ඒ හිතන තරම් ලේසි නෑ. සමාර දේවල් රාජ්‍ය මූල්‍ය කළමනා කරණ ඉතා සීරු ඉලක්්‍ය. උධාණයක් වසයෙන් දෙදස් විසි දෙක වර්ශයේදී රදියට මේ විශාල ලෙස බදුබරක් පටවලා අලුත් බදුවර්ග රාසිියත් ඇති කරලා ලබාගතය හැකි වුණේ බිලියන එක්දාසසය පනස් එකයි එක්දාසසිය පනස් එකෙන් එක්දස් දෙසය හැට පහක් රාජ්‍ය සේවක වැටු පහ විශරාම් වැටු එක්දස් දෙසය හැට පහක් ාජ්‍ය සයෝක වැටුපා විශරාම් වැටුප පියන්නෙන් අදස් කරන්නේ මුළු බදු ආදායමින් සියයට හැත්ත දෙකක් රාජ්‍ය සවක වැටුපා විශරාම් වැටුප සඳහා පෑවෙනෝ. ලෝකයේ මගේ දැනීමයා විශ්වාසය ඇටියට කිසිම රටක් බදු ආදායමෙන් හතරෙන් තුනකට ආසන්න ප්‍රමාණයක් වැටුපපා විශ්‍රාම් වැටුප සඳහා කැප කරන්නේ නෑ. එහි කිසි හොරකමක් වංචාවත් දූෂණයක් නෑ සාද්‍ය සේවකයන් මිලි යන එකයි දස මහතරක් ලක්ෂ දාතරකට පමණ මේ ගෙවීම ඇහැම මාසෙම කරන්න වෙන දෙවනුව සමුෘද්ධී ඇතුළු සානාධාර සැපීම සඳම් දෙදා ශවිශෂිධක වර්ශයේදී බිලියන පන්සී හයක් ගෙවල තියන එය බදු ආදායමයෙන් සියයට විසි අටක්. එතකට එක්දා සස්සිය පනස්ස එකක් වන බදුු ආදායම මේ වියදම්වර්ග දෙක දැරුවට පස්සේ සතයක්වත් බා්ඩාගාරයේ ඉතිරිවෙන්නේ එසේ නමුත් ඉතිරිවන වියදමක් තියෙනවා දෙදා ස් විසි දෙක වර්ශයට මගේ මතකයේ හැටියට ප්‍රාජ්‍ය ණය සඳහා පොලිය පමණක් එක්දා ස් පන්සිය හැට පහක් ගෙවලතියෙන. ප්‍රාග්ධන වියදන්වොලට හසය පාලවක් ගෙවලතියෙන් මේ සියලු වියදම් දරන්නේ ඉතා විශාල නාය ප්‍රමාණයක් ලබාගෙන මිටි ඉස්සර අවුරුදු වලින කරලාතියෙන්තෙ නය ගැනීම හා මුදල් අට්ටු ගැසීම කියන දෙකේ දැන් අය ගන්නයි මුදල් අට්ටු ගන්නයි සීමාවන් විශාල්ලලෙස පැනවිලාතියෙන මේ නිසා රජය විශේෂෙන් ජනාධිපත්තුමාගේ උපදෙ අනුව මුදල් ලමාත්‍යන්සේ විසින් තවදුරටත් බදු වැඩි කරලා අපිට ජනතාවට දරාගන්න බැරි නිසා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ඉදිරිපත් කරල තිබෙන රජය ආදායම් ඉල්ල නංවන්. වියදම් විශාල ප්‍රමාණයක් කප ඇහැරලා තියෙනෝ සමාර වියදන් කපහරින්න ක්‍රමයක් නෑ. රාජ්‍ය සේවක වැටුප්පා විශරාම් වැැටු සමෘදිය ඇතුළු සානාධාර රාජ්‍ය නය සදාග වන පොලි. වැ වියදන් කිසි සේත් කපා රන්න කරමයක් නෑ. යනිසා එවැනි දේ කරන්නේ කසේද කියන එක පිළිබන්ධ බිකල්ප යෝජනා ඉදිරිපත් කරලා තිබෙන. දෙවනුව සංචිත කියළ නැන්වීම ප්‍රමාණුවත් පරිදි ඇතිි කරන්න අපි හිතන තරම් වේගෙන් මෙහා ජාත්‍යන්තර වෙළඳ ආර්ථිකය අනයෙන් අපනන්න සේවා ආනයන අපනයන සංක්‍රාම යනාදය කෙටි කාලයකදී ගැලපීම අසීරු වෙලා තියනවා. එ නිසා විදේ සංචිත හිදුනාා මට අවුරුද්ධකට පෙර හිදුනා එගැන මුකුත්ම කරගන්න සංචිතයක් තිබුන්නේ. ඩැන් හමරිකාන්්ඩොල බිලියෙන තුනයිදසම හටක් ඊතර වෙනකන් සංචිතය වර්ධන වෙලා තියෙනවාඒ ප්‍රමාණවත් නෑ ඉදිරිි කාලය තුනදී වර්ධනය කර ගැනීම රජය ක්‍රියා කරනවා. මං හිතනවා මටික දූෂණ විරෝධී පනත් කෙටුම්පත හතනායකතුමා සංකල්ලි වෙල්ලා පසුගේ පාලස්වවෙනිදා සිට ක්‍රියාත්මක වෙනවා නමුත් ඒයට අවශ්‍ය ආඩුකනොමිවස්සා සම්පාදක මණ්ඩයෙන් පත් කන්න නව කොමිෂන් සභා සාමාජිකයන් ඉක්මනින් නම් කරල පත්කළො ඒ ක්‍රියාවලියත් ඉක්මනින් සිදුකරන්නට පුළුවන්කම ලැබෙනු. ති මේ කොන්ද සිත් උන නිසා තමයි දැනට මූල්‍ය අන මුදලේ දෙවැනි වාරිකය ලැබිලා නැත්තේ එය රජයේ බලාපොරොත්තු වෙනවා මේ සතිය තුළදී වඩා යහපත් ප්‍රතිචාරයක් මූල්‍ය අර මුදුරු ලෙසින් ලැබෙයි